Right. Dulaputala, good morning. කට්ටිය ගොඩක් තව එකතු වෙන්න බෑනේ. කට්ටිය එනකම් මම මේ බලාගෙන ඉන්නේ තාම. හරි. එහෙනම් good morning පුතාලා, මේ කට්ටිය හිමින් හිමින් සම්බන්ධ වෙලා එනවා නේද? හරි. එහෙනම් ඉතින් අපි අද දවසේ කතා කරගෙන යන්න තියෙන්නේ අපේ අලුත් lesson එක. ඒ තමයි අලුත් නේ, අලුත් දෙයක් නෑ මෙතන. විශේෂයෙන් කියලා කරන්න අලුත් නෙමේ. මෙතන 10 11 ඉන්න ඕගොල්ලෝ හැමෝම දන්න විභාගෙදී අනිවාර්යෙන්ම ලකුණු සෑහෙන ප්‍රමාණයක් ලැබෙන හොඳ ලෙසන් එකක් තමයි මේ අද අපි දවසේ කතා කරන්න යන බැංකු සසුන් පත්‍ර. ඉංග්‍රීසි මීඩියම් දරුවෝ අපි මේකට බැංක් රිකන්සිලේෂන් ස්ටේට්මන්ට් කියලා හඳුන්වනවා. හරි, පාඩමේ නමත් එක්ක. එහෙනම් අපි ඉතින් අද දවසේ වැඩ ටික පටන් අරගෙන යන්න තමයි තියෙන්නේ. හරි හරි හරි. හිමින් හිමින් කට්ටිය එකතු වෙයි. ටික ටිකනේ සෙට් වෙන්නේ කට්ටියනේ. හරි, අපේ පාඩම තමයි පුතාලා කියනවා බැංකු. මම මෙතන පටන් ගන්නම් ඕනේ. බැංකු සසඳුම් පත්‍ර. මේකට කියනවා ඉංග්‍රීසියෙන් බැංක් රිකන්සිලේෂන් statement. Bank reconciliation statement. මේ තමයි අපේ දුල පුතාලා අද දවසේ මේ කතා කරන්න යන lesson. හරි. කටි හිමින් හිමින් එකතු වෙන නිසා මම මේ පොඩ shape එකේ කියාගෙන යන්නේ. හරි. දැන් බලමු අපි. එන අපි පටන් අරගෙන දැන් හැමෝම good morning කියලා මට message දානවා. සියලු දෙනාටම නැවත වතාවක් good morning. හිමින් හිමින් කට්ටිය එන්නේ නේ. හරි. කට්ටිය WhatsApp එකේ message දානවා අද සින්දුවක් කියනවාද කියලා. දැන් මේක මාර ගැටලුවක්. අපි කියන සින්දු පවා පුතාලා දැන් මේ කොපිරයිටින් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. මාකටිං වලින් කරපු සෙමිනා එක දැන් තමයි ඔන්න YouTube එකේ ආපහු තියෙන්නේ. ඒක දන්නවනේ එක්තරා ආයතනයක් නැවත නැවත රිපෝර්ට්ස් කරපු නිසා ඒක අපිට දිගටම එක දිගට ලයිව් ගෙනිය ගන්න බැරි වුණා. මේ පෝස්ට් කරලා තියන්න බැරි වුණා. නමුත් ඒක හිමින් හිමින් හැදිලා තියෙනවා. දැන් හරි කට්ටියට ඒක හිමීට බලන්න පුළුවන්. අද දවසේ ඊට වඩා අපි මේ ලොකු වැඩක් කරන්න හදන්නේ. අද අපි ඔයගලන්ට මම ටියුට් එක PDF එකවල තියෙනවා. හරි, මම පුතාලා ඒ ටියුට් එකත් එක්ක සම්බන්ධ වෙලා හිමීට පරිසමට යන්න තමයි තියෙන්නේ. එහෙනම් මම හිමීට බලාගෙන යන්ස කැරකේ නැතුව කියන්නේ කියලා කියනවා කට්ටිය. බලමු උනේ මොකද වෙන්නේ කියලා බලමු. කැරකේ නැතුව කිසි ගතියකුත් නැහැ. නමුත් ඉතින් මේ නේ බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි හැම එකකම ට්‍රැක් එක YouTube එකේ නෙදී ඉන්නේ පුතාලා. නැතුව නිකන් ගන්නත් බෑනේ. ඒකනේ වැඩි
හරි හරි එහෙනම් කට්ටිය සම්බන්ධයි දැන් මාත් එක යන්නයි තියෙන්නේ එහෙනම් අපි ලෙසන් එක චුට්ටක් හොඳට සරලට බලාගෙන යන්නේ හරි දැන් මේක මීඩියම් දෙකෙන් මේ යනවා සාමාන්‍යයෙන් මම ක්ලාස් කරද්දී සිංහල මීඩියම් අයට වෙනම ඉංග්‍රීසි මීඩියම් අයට වෙනම දැන් මේක මම දෙගොල්ලන්ටම එකට කරගෙන යන්න පුළුවන් පසුබිමක් හදලයි මේ දෙන්න හදන්නේ රයිට් බැංක් රිකන්සිලේෂන් ස්ටේට්මන්ට් දැන් ඔබ දන්නවා බිස්නස් එකක් කරගෙන යන අපිට බිස්නස්මන් කෙනෙක්ට පුළුවන් තමුන්ගේ ට්‍රාන්සැක්ෂන්ස් කෑෂ් ට්‍රාන්සැක්ෂන් මුදල් ගනුදෙනු කන්වීනියන්ට්ලි කරගෙන යන්න පහසුවෙන් කරගෙන යන්න බැංකුවක ආරම්භ කරන්න පුළුවන් චෙක්ස් වලින් ගනුදෙනු කරන කවුන්ටර් බැංකුවක චෙක්ස් වලින් ගනුදෙනු කරන කවුන්ටර් එකක් පුතේ ආරම්භ කරාම අපි මේකට කියනවා ජංගම ගිණුම කියලා ඉංග්‍රීසියෙන් කියනවා කරන්ට් account කියලා අපිට හරි සරව ගන්න මේකයි අපිට ජංගම ගිණුමක් ආරම්භ කරාම දැන් ඔන්න නැවත අහගන්න චෙක් පත්‍ර වල ඔයගොල්ලන් කේස් ස්ටඩිස් වලත් නිතරම වයනවා චෙක් පත්‍ර වලින් ගනුදෙනු කරන්න බැංකුවල අපි ආරම්භ කරන ගිණුම් වර්ග මොනවද කියලා චෙක් පත්‍ර වලින් ගනුදෙනු කරන්න බැංකුවේ ආරම්භ කරන ගිණුම කියන්නේ මොකද්ද ජංගම ගිණුම කියලා දැන් මේ ජංගම ගිණුමක් ආරම්භ කරන කෙනෙක්ට බැංකෙන් හම්බෙනවා චෙක් වල සහිත පොතක් ජංගම ගිණුම ආරම්භ කරන කෙනාට පුළුවන් බැංකුවට එයාට අනුන්ගෙන් හම්බෙන චෙක්ස් ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ වගේම එයාට පුළුවන් පුතාලා සල්ලි ටික ඩිපොසිට් කරන්න පුළුවන්. එයා කාට හරි පුතාලා ගෙවීමක් කරන්න තියෙනවා නම් චෙක් එකක් ඉෂු කරලා ගෙවන්න පුළුවන්. අපි දන්නවා අනේ ඒ හා විදියට තමයි මේක සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපි කියනවා මේ විදියට ව්‍යාපාරිකයෙක්ට තමුන්ගේ ගනුදෙනු පහසු කරගන්න චෙක් වලින් ගනුදෙනු කරන ගිණුම බැංකුවේ ආරම්භ කරන්න පුළුවන්. එහෙම ආරම්භ කරන ගිණුමට අපි නම කිව්ව මොකක් කියලාද? ජංගම ගිණුම. දැන් මේ තමයි අපේ ව්‍යාපාරයේ ඇතුළේ. මේ තමයි අපේ ව්‍යාපාරය. මම ගත්ත අපේ ව්‍යාපාරය. දැන් මම ව්‍යාපාරයේ ඇතුළේ අපි අර බැංකුවත් එක්ක ගනුදෙනු කරන account එක ආරම්භ කරනවා. මම කිව්වනේ මේ බැංකු ගිණුමට පුළුවන් අපිට හම්බෙන සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන් අපිට අනුගෙන් හම්බෙන චෙක් ඩිපොසිට් කරන්න අපි කාටද පේමන්ට් එකක් කරන්න ඕන නම් පුතාලා අපිට කිසි ගැටලුවක් නැහැ චෙක් එකක් ඉෂු කරන්න. එහෙනම් මේ බැංකුවේ තැන්පත් වැඩි වෙන ඔක්කොම අපි මේ බැංකුවට හර කරමු. ඩෙබිට් කරමු. චෙක් ඉෂු කරාම අපි ක්‍රෙඩිට් කරමු මේ බැංක account. දැන් අපි හිතන්න මාසය අවසානයේ end of the period අපිට උණු 3.30 අපේ ගාව තියෙනවා බැලන්ස් එක බැලන්ස් ශේෂය පාගය කියලා කියනවා අනිත් දරුව බැලන්ස් CD කියලා කියනවා අපි තුමු 15000 15000 එයා අපි තුමු අප්‍රේල් 1 4/1 ශේෂය EG කියනවා අනිත් දරුව කියනවා බ්‍රෝඩ් ෆෝවර්ඩ් කියලා රුපියල් 15000 දැන් මගේ account එකේ 15000 වෙන්න account එක මම බැලන්ස් කරා මට 15000 පෙන්නනවා. ඒක මේකේ තේරුම තමයි. මම හිතනවා මගේ account එකේ 15000ක් තියෙනවා කියලා. මම හිතනවා මගේ account එකේ 15000ක් තියෙනවා කියලා. දැන් මම කොයිකද බැංකුවට කෝල් එකක් දාලා අහලා බලනවා මගේ account එකේ 15000ක් තියෙනවද කියලා. බැංකුව වල්ලමට කියනවා වාගේ account එකේ 15000ක් නැහැ. වාගේ account එකේ තියෙන්නේ 12000යි. මං කියන එක මාර වැඩක්. මට හම්බෙන චෙක්ස් ඔක්කොම මම බැංක එක ඩිපොසිට් කරාදි මම මේ මගේ බැංක account එකට හර කරා ඩෙබිට් කරා මම චෙක් එක ඉෂු කරද්දි මගේ බැංකුවේ තැන්පත් අඩුවෙන හැම එකක්ම මම බැංක account එක ක්‍රෙඩිට් කරා බැරද ඉතින් මට වෙන්නව 15000 ඉතින් ඔය තියෙන්නේ බෑ 15000 කියලා මම බැංකුවට කිව්වා මම බැංකුව කිව්වා එහෙම වෙන්න ඇති අර අපේ ගාව තියෙන 12000 මම කියනවා මට ඔහි account එකේ විස්තර බලා ගන්න බෑ ඉතින් බැංකුව කියනවා පුළුවන් අපි වාට print out එකක් කියවන්න. මේ කතාව කියන්නේ මේ පොඩි කතන්දරයක්. මම බැංකුවේ ගිණුමක් ආරම්භ කළා චෙක් වලින් ගනුදෙනු කරන ගිණුම.
මට හම්බෙන සල්ලි මම මේ account එකට දැම්මා. මට අනුන්ගෙන් හම්බෙන checks මම මේ account එකට දැම්මා. දැන් මම කාටරි ගවන්න තියෙන ගෙවීම check එකක් issue කළා. ඒතර බැංකුවේ tempatu වැඩි වෙන ඒවා increase වෙන ඒවා මම මේකට හරකලා debit කළා. මම check එකක් issue කරා. මගේ බැංකුවේ tempatu අඩු වෙනවා. මම මේකට බැර කළා credit කළා. මම මගේ බැංකුව ගිණුම තුනේ කරාම බැලන්ස් කරා. මට පෙන්නනවා 15000ක්. මම බැංකුවකින් ඇහුවම බැංකුව කියනවා 15000ක් නේ මාර්සිනේ. බැංකුවේ කියනවා ඒ දින 12000යි. මම බැංකුවට කිව්වා බැංකුව එවන්න කොල්ලෝ මට account එකේ print එක. බැංකුව කියනවා ඉන්න මම ඔයාලට print out එකක් කරන්න වන්නම් කියලා. බැංකුව print out එකක් මට එවනවා. මෙන්න බැංක එක. මෙන්න මම හිතේ බැංක. බැංක. ඔන්න බැංක එක. බැංක එක මට එවුවා print out එක. මේ print out එකට අපි නමක් කියනවා පුතාලා. බැංක් එක මම බැංක් කියලා මෙතන ලියන්නකෝ බැංක් කියලා. මේකට කියනවා බැංක් ස්ටේට්මන්ට්. සිංහලෙන් කියනවා බැංකු ප්‍රකාශන. ඇත්තටම තියෙන්නේ 12000 තමයි. 31st March 12000 තමයි. දැන් පොඩි අවුලක් තියෙනවා හිතට පොඩි දුකකුත් තියෙනවා. ඇයි? මගේ account එකේ පෙන්වන්නේ මායි පුතේ 15000යි. බැංකුවේ account එකේ පෙන්වනවා 12000. ඒ කියන්නේ බැංකුවේ වෙන වාර්තාවේ පෙන්වනවා 12000. එහෙනම් ඔබට පේනවා. බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න මම ආරම්භ කරපු account එකේ මම මෙහි හැදුවම ව්‍යාපාරය ඇතුළේ පෙන්වන්නේ 15000යි. ඇත්තටම මගේ account එකේ පේන්නේ 12000යි. ඒ බව පෙන්වන්න බැංකුව මාසේ අවසානයේ මට print out එකක් එවුවා. ඒ print out එකට මම කියනවා බැංකු ප්‍රකාශනය, එහෙම නැත්නම් bank statement. දැන් ප්‍රශ්නය. හිතට අවුල. මොකක්ද තියෙන අවුල? හරි. හැමෝටම good morning පුතේ. වෙන වෙනම good morning කියන්න බෑ. සියලු දෙනාටම good morning. සතුටෙන්. බොහොම සන්තෝෂෙන් ඉන්නේ. ඒක සාමාන්‍ය පොඩි ඉගෙන ගැනීමක් හැටියට මේ කියන්නේ. ක්ලාස් එකක් ඉගෙන ගන්න හැටියට මේ කියන්නේ තොඩ හරි සරලයි. හරි. එහෙනම් අවසානයේ මේ ඉලක්කම් දෙක අසමානයි. කවුද පුතේ ඉලක්කම් දෙක? බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂය. මේ දෙක අසමානයි. මේ දෙක අසමාන වුණාට පස්සේ මේ අසමාන වෙන්න බලපාපු කරුණු පහක් තියෙනවා. අසමාන වෙන්න බලපාපු කරුණු පහක්. ඒ කරුණු පහ පුතාලට මම එවලා තියෙන ටියුබ් එකෙත් තියෙනවා. ඒ කාරණා පහ දාලා සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු ප්‍රකාශ බැංකු සැසුම් පත්‍රය කියලා වාර්තා දෙකක් හදලා. පුතාලා මේ කාරණා දෙකයි අසමාන වෙනවා. මෙතන උත්තරේ පුතේ පියල් 5. මෙතන උත්තරේ පියල් 12. ඇයි මේ දෙක අසමාන වෙන්නේ? මේ දෙක අසමාන වෙන්නේ බලපාන හේතු සාධක වන කාරණා ඔක්කොම තියෙනවා පහක්. ඇයි මේ දෙක අසමානයි? ඔබ හිතන්නේ මෙහෙම. කිසියම් කාරණයක් මේ බැංකු ගිණුමේ තියෙනවා, බැංකු ප්‍රකාශනයේ තියෙනවා. එහෙමනම් අවුලක් නැහැ. එහෙනම් අවුලක් නැහැ. කිසියම් කාරණයක් මේ බැංකු ගිණුමේ තියෙනවා, බැංකු ප්‍රකාශනයේ තියෙනවා. එහෙමනම් අවුලක් නැහැ. එහෙනම් අවුලක් වෙන්නේ කොහොමද? මෙහෙ තියෙනවා, මෙහෙ නැහැ. ඔන්න මම එක වරහනක් කරා. මෙහි තියෙනවා, මෙහි නැහැ. දෙක. බැංකු ප්‍රකාශනයේ තියෙනවා, අපේ බැංකු ගිණුමේ නැහැ. ඔන්න මම දෙන්න එක ඇතුලෙත් දාන්න. හරි සරලව මම මේ කියලා. එකක් තමයි බැංකු ගිණුමේ තියෙනවා, බැංකු ප්‍රකාශනයේ නැහැ. දෙවන සෙට් එක බැංකු ප්‍රකාශනයේ තියෙනවා, බැංකු ගිණුමේ නැහැ. මේ විදිහට බලපාන කාරණා ඔක්කොම දිනවපු දාන පහක්. මම මේ කාරණා පහ කියනවා මේකට. රයිට්. මෙන්න බලන්න. වෙනස් විදිහට බලපාන කාරණා 1. අපි කියනවා තැම්පත් කළ නමුත් තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. තැම්පත් කළම නිෂ්කාශනය නොවූ චෙක්.
ඔකට අපි ඉංග්‍රීසියෙන් නමක් කියනවා deposited but unrealized check. මං සිම්ප්ලි දානවා unrealized checks. අංක දෙක මේ අසමාන වෙන බලපාපු කරුණු. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා issued but not presented check. Simply මං කියනවා not presented checks. අංක තුන අපේ account එකට ණය ගැතියෝ සල්ලි දාන්න. අපේ account එකට විවිධ තැන්වලින් ලාභාංශ වගේ ආදායම් ලැබෙන. මේවට කියනවා ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ direct remittances. ඍජු ප්‍රේෂණ හතර අපි බැංකුවට කියනවා අපේ account එකෙන් මෙහෙම මෙහෙම ගෙවන්න කියලා. රක්ෂණ වාරික ණය වාරික ගෙවන්න. මේකට කියනවා ස්ථාවර නියෝග ගෙවීම කියලා දෙන්න ඈ. ස්ථාවර නියෝග ගෙවීම ස්ටෑන්ඩින් ඕඩර්ස් අංක පහ මේ කොහොම ලස්සන්ට පිළිවෙලට සතුරෙන් හදාගෙන යන්නේ. අංක පහ අපේ account එක පවත්වාගෙන යනවට බැංකුව අපෙන් ගාස්තු ගන්නවා. මේ ගාස්තු වලට කියනවා සිංහලෙන් බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු. ඉංග්‍රීසියෙන් කියනවා bank charges, checkbook charges. ඔන්න බැංකු අය කරන ගාස්තු. බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු. අපි කියනවා bank charges, check book charges. දැන් පැහැදිලිද මයි පුතාලට? මයි පුතාලට දැන් පැහැදිලිද? දැන් මේ මොකද්ද කිව්වේ මම? බැංක් account එකයි bank statement එකයි වෙනස් වෙන්න බලපාන කාරණා පහ. කවුද කාරණා පහ? තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවුණු. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුණු. මේ ඔක්කොම කියලා. බැංකුවට ලැබිච්ච ඍජු ප්‍රේෂණ. ස්ථාවර නියෝග ගෙවීම. බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු. හරි. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් deposited but unrealized checks, issued but not presented checks, direct remittances received to the bank, standing orders, bank charges, checkbook charges. හරිද? පැල් දැන් මම පුතාලාට මෙන්න මේ විදියට කාරණා පහක් තියෙනවා. මේ කාරණා පහෙන් මේ මුල් දෙන්න එක තැනකට දානවා. මේ හතර දෙන මේ තුන් දෙනා වෙන තැනකට දානවා. මේ කාරණා පහෙන් පළවෙනි දෙන්න එක තැනකට දානවා. ඊළඟ තුන් දෙනා තව තැනකට දානවා. මම පුතාලා මේ තුන් දෙනා හදාලා අපි හදනවා වාර්තාවක්. ඒ වාර්තාවට නමක් කියනවා සංශෝධිත බැංකු ගිණුම. Adjusted bank account. ඔන්න මම කියනවා මේ තුන් දෙනා මම එක මෙහෙම දාන්නම්කෝ. මම මේක දාමු S කියලා ලියන්නම්කෝ. මම S මම ගන්න මෙන්න S. මෙතන දැම්ම S. මොකක්ද?
സംശോധിത ബാങ്കുകിൽ നിന്ന്, സംശോധിത ബാങ്കുകിൽ നിന്ന്. ഇംഗ്ലീഷ് എങ്കിലോ ബാങ്ക് അക്കൗണ്ട് അഡ്ജസ്റ്റഡ് നെത്താൻ അക്കൗണ്ട് മേ കട്ടിയ ഡാല വിനമവലേഖനയാക്ക මං ඒකට දානවා B කියලා. අන්නේ B තමයි මේ මාත්‍රිකා. මොකද්ද? බැංක් රිකන්සිලේෂන් ස්ටේට්මන්ට් නැත්නම් අපි කියනවා බැංකු සැසඳුම් පත්‍රය බැංක් රිකන්සිලේෂන් ස්ටේට්මන්ට් ඔන්න පුතාල මේක තමයි මේ අද දවසේ සමස්ත ක්‍රියාදාමය. අදනේ දුල පුතාල සතුටෙන් සන්තෝෂයෙන් දැඩි උනන්දුයෙන් වැඩ කළොත් මේක සුපිරියට එක දවසෙන් ගොල්. ත උනන්දුයෙන් වැඩ කරගෙන යන්න. මට මේ පෑ දෙක තුල කරන්න පුළුවන් කොටස මං හොඳට කරනවා. ඉතුරු කොටස් ටික කට්ටියට කරගන්න පුළුවන් වේ. හරි, මේක හොඳට රැඳිලා ඉන්න ඔයගේ නෙට්වර්ක් ඔක්කොම හදාගෙන ලස්සන්ට පැහැදිලිව හිටියොත් මේක අපිට සරුවට යන්න පුළුවන්. ternary කියන්නේ හරිද? right. මම ඔන්න මම ගත්තා. මේ තමයි අපි හදන බැංකුවසුන් පත්‍ර ගන්න. හරි. දැන් මම මේකේ පොඩි පොඩි තැන්වල චූටි වෙනස්කම් කරන්න පුළුවන්. රයිට් ගන්න කට්ටියගේ අතර දීලා දිනෝ පොඩි ටියුට් එකක්. රයිට් ගන්න බන් ටියුට් එක කට්ටියගේ අතර දීලා දින. බාන ඔගලගේ අතේ ටියුට් එක ඇතුළු තල මෙන්න මේ විදියට. පුතාලට වඩාත් පහසු වෙන්න මම මේ ටියුට් එක පොඩ්ඩක් මෙතනින් දානවා. හොඳම හරිය කට්ටිය බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මම කිව්වනේ මම දැන් මේ ලොකු කාරණා කියනවා. බැංකු ප්‍රකාශනය, ඒ කියන්නේ බැංකුව අපිට එවන ලේඛනය, හරි විස්තර හරි බැංකු ගිණුමේ අවසාන ශේෂය, බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයෙන් වෙනස් වෙන්න බලපාන හේතු මොනවාද කියලා කියනවා. බන්දුතාලා වෙනස් වෙන්න බලපාන හේතු මම ලියලා තියෙනවා. අංක 1 උතල පේනවා. මොකක්ද තියෙන අංක 1? තැම්පත් පළවෙනි එක නිකුත් කළ නමුත් ගේදුපත් නොවුච. අංක 2 තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවුච. හරි, ඊට පස්සේ දෙනවා ඍජු ප්‍රේෂණ. මොකද මේ ඍජු ප්‍රේෂණ කියන්නේ? ඍජු ප්‍රේෂණ කියන්නේ පුතාලා අපේ ව්‍යාපාරිකයාට කෙලින්ම එයාගේ බැංකුවට ලැබෙන්නා වූ තැන්පතු. අපේ ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමට කෙලින්ම ලැබෙන්නා වූ තැන්පතු වලටයි පුතාලා අපි කියන්නේ මොකක් කියලාද? ඍජු ප්‍රේෂණ කියලා. දැන් අපි ඍජු ප්‍රේෂණ හැටියට කතා කරොත් අපේ ගාව තියෙන ඍජු ප්‍රේෂණ එකක් තමයි කෙලින්ම ණයගැතියෝ බැංකුවට සල්ලි දැම්පත් කරනවා. ණයගැතියෝ බැංකුවට සල්ලි දැම්පත් කරොත් පුතාල අපි ඒකට නමක් කියනවා ණයගැති ප්‍රේෂණ කියලා. පුතාලට පේනවා මෙතන ඒ බව ලියලා තියෙනවා. මේදී ණයගැතියෝ කෙලින්ම බැංකුවට දැම්පත් කරාම කියනවා ණයගැති ප්‍රේෂණ.
තව අපිට ලැබෙනවා එක එක ආදායම්. අපේ ව්‍යාපාර ස්ථානය අපි කුලියට දීලා තියෙනවා නම් කුලී කියලා ආදායමක් තියෙනවා. අපිට පොලි ලාභාංශ ඔය වගේ අපිට ලැබෙන්න තියෙන පුතේ මොනියම් හෝ ආදායම් මෙතනට අපි ලැබෙන්නේ. ඒ ලැබෙන ආදායම් ටික තමයි අපි මේ මෙතන මේ ආකාරයට දෙන්නේ. අපි ඒකට කියනවා මොකක්ද? ඍජු ප්‍රේෂණ කියලා. ඊට පස්සේ ඔයාලා බලනවා ස්ථාවර නියෝග මත ගෙවීම. අපේ ව්‍යාපාරිකයට පුළුවන් තමුන්ගේ ගිණුමෙන් යම් යම් ගෙවීම් කරන්න. දැන් ඔබ හිතන්න හැම මාසෙකම ගෙවන්න තියෙනවා ගෙවල් පොලි. හැම මාසෙකම රක්ෂණ. හැම මාසෙකම ණය වාරික. ඕව ගෙවන්න තියෙනවා. ඔබ ගෙවන්න තියෙනකොට ව්‍යාපාරිකයට පුළුවන් තමුන් ගෙවන්නේ නැතුව මේ ගෙවීම බැංකුවට පවරන්න පුළුවන්. මේ ගෙවීම බැංකුවට පවරලා බැංකුවට කියනවා මම වෙනුවෙන් මේ ටික ගෙවන්න. ඒත් බැංකුව ගෙවුවා. ඔරිජිනල් ස්ටාර්න් අවසානයේ මේ ජංගම ගිනව පවත්වාගෙන යන කෙනාගේ බැංකුව මාසයක් අවසානයේ ගාස්තුවක් ගන්න. මේ ගාස්තුවට කියනවා බැංකු ගාස්තු චෙක්පොත් ගාස්තු. හරිද? ඒ ටික තමයි මෙතනදී තියෙන්නේ. දැන් මේ අවසානයේ මයි පුතාලා අපි හදනවනේ වාර්තා දෙකක්. මේ තොරතුරු බලලා වාර්තා දෙකක් හදන්න. කවුද මේ අපි හදන වාර්තා දෙක? එකක් තමයි සංශෝධිත බැංකු ගිනව. අනික තමයි බැංකු සසුන් පත්. සංශෝධිත බැංකු ගිණුම කියන එක හදනකොට මේ සංශෝධිත බැංකු ගිණුමට දාන්නේ මෙන්න මේ තුන් දෙනා විතරයි. 1 2 3. මම හදනකොට කියලා දෙන්න. බැංකු සසුන් පත්‍රයට දාන්නේ මේ දෙන්න. මම මේ ඉස්සර මෙතනත් හදලි කිව්වේ. මේ කාරණා පහෙන් මේ තුන සංශෝධිත බැංකු ගිණුමට දානවා. මේ දෙක බැංකු සසුන් පත්‍රයට දානවා. එහෙනම් ඔබ මාත් එක පළවෙනි ගාන හදාගෙන ගියාම වැඩේ තවදුරටත් ගොඩ රයිට් ගන්න පුතාලේ ටියුබ් එකේ එන්න පරිදි අභ්‍යාසය කියන එක රයිට් එන්න මෙන්න එක නෑ මේක සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම තියෙනවා හොඳේ එක්සයිස් එකක් මා ඉදට පැති දෙකෙන්ම දාලා තිනවා මම ගන්න පොතේ දෙපැත්තේ හදනවා බෝඩ් එක යක්කි ඔන්න පුතාලට පෙන්නන අපේ පළවෙනි ගාන. අභ්‍යාස එක ඈ. හරි. 20යි 21යි ජූලි 31. හොඳට බලාගෙන යන්න හොඳට ස්ටඩි කරගෙන යන්න අපි ඈ. කියනවා අපිට. ශනිල්ගේ බැංකු ගිණුමේ වාසිසහගත ශේෂය එමෙ නැත්තම් හර රුපියල් 10000. පාසං කාරණාංශ බැංකු ප්‍රකාශයේ ශේෂය සමග වෙනස් වී. මම සිංහල ඉංග්‍රීසි දෙකම මේ කියවන ඒ නිසා කවුරු කලබල වෙන්න එපා හොඳේ. 1. බැංකු ගිණුමේ ඇතුළත් නොවූ බැංකුවට ලැබුණු ණයගේ ප්‍රේෂණ 8000. සිම්පල්. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් 9000. ව්‍යාපාරිකයා වෙනුවෙන් බැංකුව ගෙවූ ණය වාරික 2000. ඔය ටියුට් එක ඕගොල්ලෝ ගාව ඇති ඈ. මම මේක ඔය කරා පෙන්නනවා. නිකුත් කළ නමුත් ජීවිතපත් නොචෙක් 9500. බැංකු අය කළ බැංකු ගාස්තු 1000 කියන පාසන් දැපිලේ කරා. බැංකු ගිණුම සංශෝධනය කරා. බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය උදාගනිමින් 2021/7/31 බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්න කිව්වා. රයිට්. උන්ට බලාගෙන ඉන්න. ඔය ගානම ඉංග්‍රීසි මීඩියම් කට්ටියට කියනවා මෙහෙම. Shanil's business has a favorable bank account balance of rupees 10,000 at the end of the month of July 2021. However, the bank statement has a different balance.
Following reasons are identified for this difference. The direct remittance of Rs. 3000 to the bank from debtors. Checks deposited in July but not realized during the month was 9000. The loan installment paid by the bank as standing orders Rs. 2000. Checks issued in July but not presented to the bank for payment were 6500. Bank charge deducted by the bank 1000. Required adjust the bank account, prepare bank reconciliation statement as at 31st July 2021 by using the adjusted bank account balance. මේ එකම ගාන තමයි medium දෙකටම ගැත්තේ. මම පුතාලා දැන් මම සිංහල කට්ටියට කිව්වෝ මේ මෙතන ඔබට කාරණා පහක් පෙන්නනවානේ. ඔය කාරණා පහෙන් සංශෝධිත බැංකු ගිණුමට යන්නේ නැහැ මෙන්න මේ දෙක. මොකද අංක දෙක තැම්පත් කළ නමුත් නිෂ්කාශන නොවුචි. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට මම කියනවා අපි ප්‍රිපෙයා කරන adjusted bank account එකට අපිට enter කරන්න බෑ check deposited in July but not realized during the month was 9000. ඒ වගේම මේකේ පුතාලා අංක 4 සිංහල මීඩියම් දරුවන්ට මම කියනවා නිකුත් කළ නමුත් ගෙදරපත් නොවුචි. මේකෙත් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් කට්ටියට හතර මොකක්ද තියෙන්නේ check issued in July but not presented to the bank for payment 6500. ඔය දෙකම සංශෝධිත බැංකු ගිණුමට අනිත් දරුවන් කියනවා adjusted bank account එකට යන්නේ නැහැ. ඒ දෙක හැර අනිත් ටික ඔක්කොම තමයි කොහටද යන්නේ සංශෝධිත බැංකු ගිණුම එහෙම නැත්නම් adjusted bank account. එහෙනම් මම මේක මගේ ආදරණීය දුල පුතාලට එක්ක ඔබ ලස්සන්ට කතා කරගෙන යන්න. හැබැයි මට ගාන හදද්දි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ රජු ඈ. ගාන හදද්දි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ. කට්ටිය නම් පිළිවෙලට පැහැදිලිව මාත් සමග යන්න තමයි තියෙන්නේ. රයිට්. එහෙනම් අපි බලමු. රයිට්. ගන්න එනම් පුතාලාගේ ටියුබ් එක. පොතන තියෙන ටියුබ් එක ගන්න. පොත මමත් මේක මේ පුතාලාට දීපු ගාන මාත් මේ බලාගින් තමයි හදන්න වෙන මම. එතකොට ස්ක්‍රීන් එක ෂෙයා කිදිලක් වෙන්නේ නැහැ. හොඳේ. හරි බලමු. හරි. පුතාල ගාම මේක අපි මම මේක මතනවා. නිකෝලන්ට ගාන පැති දෙකේ හදලා නේ. බර මේක හොඳටම තේරෙනවා. රටම රැඳිලා ඉන්න, හොඳටම ආසාවෙන් ඉන්න පොඩ්ඩක්වත් මේ වෙනස් වෙන්නේ නැතුව ඉන්න. අපිට මේක හරි ලේසියටම යන්න පුළුවන්. හරි. රයිට්. මේක පළවෙනි එක්සයිස් එකනේ. මම මේ ඇඩ්ජස්ට් බැංක් account එක හදනවා. මේ පැත්තේ කට්ටිය පොඩ්ඩක් බලන්න ඉන්න. එකම වෙලා එකම ගන්න පැති එකේ හදනවා හොඳේ. පුතාල ගන්න සාමාන්‍ය account එක. උදේ ඉන්න කට්ටිය account එක හන්දින් දන්නවන්නේ. මුල කොටු දෙකත් එක්ක rule 8ක් වෙන ගන්න account එක. මුල කොටු දෙකත් එක්ක rule 8ක්. මොලකොඩු දෙකත් එක රූල් 8යි ඈ.
අපි මේකට කියනවා පුතන් සිංහලෙන් බැංකු ගිණුම සංශෝධිත. හරි අහ දැක්කා. බැංකු ගිණුම සංශෝධිත. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. මේ පැත්තේ පුතාල දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. මේ එක්සයිස් නම්බර් 1. size number 1 හරි ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට මම දානවා එතන මේ විදිහට අපි ගත්තා අපි ඇයට කියනවා adjusted bank account කියලා. අපි ඒක ලියන්නේ bank account adjusted. අපි දෙනවා date description ledger folio value date description ledger folio value right මන්ට අදින්න නම මම වාර්තා දෙකක් යන්ද හරි මාත් එක්ක හදමු මන්ට අදි මම වාර්තා දෙකක් යන්ද පුතාලා ටිකමන්ට අදි ඉවරයිනේ
හරි. එහෙනම් පුතාලා ඔන්න මම ගාන හදාගෙන යනවා. දැන් මේ කතා කරන වෙලාවෙත් ඇත්තටම ගිය අවුරුද්දේ ඕලල් කරපු දරුවන්ගේ රිසල්ට්ස් ඇවිල්ලා තියෙන්නේ. තමයි ඕගාලා කෝල් කරන්නේ. තමයි ඕගාලා මැසේජ් කරනවා. ඉතින් කාටවත් ආන්සර් කරන්න මැසේජ් කරන්න යන්නේ නැහැ අපි මේ වැඩේ කරන්න ඕන නිසා. රයිට් බලමු අපි හදාගෙන යම් පොඩ්ඩක්. එනම් පුතාලට හදන වෙලාව මේ රූල් ගන්න වෙලාව දුන්නා මම දැන් ගන්න හදාගෙන ගියා හරි හා දැන් බලන්න ආරම්භක ශේෂය අපි ගානේ පටන් ගන්නවා මේ විදියට මෙතන තියෙනවා පුතාල පොඩම ඉන්න චුට්ටක් ආරම්භක ශේෂය පුතාලගේ ගාන පෙන්නනවා අපිට මේ විදියට ඒ ශේෂයෙන් දාමු දැන් මෙතන පේනවා පුතාලට රයිට් මයි ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම් කට්ටියට හරි බලන්න පුතාල අපේ එක්සයිස් එකේ ආරම්භක ශේෂය පෙන්නනවා මෙතන 20/21 ජූලි 31 ශනිල්ගේ බැංකු ගිණුමේ වාර්ෂික ශේෂය 10000. ତොර ඒකම දාලා තියෙනවා මෙතනත් 10000. රයිට් පටන් ගන්න 10000 කට්ටිය ශේෂයේ ඊගේ කියලා අපි දහනවා පුතාලා 10000 මෙතන මෙතන දානවා බැලන්ස් බ්‍රෝට් ෆෝවර්ඩ් 10000 අද බැ දැන් මේක හදලා ඉවර වෙලා මේ ගාන හදුවර පස්සේ පස්සෙත් ඔයගොල්ලෝ ආපහු මේක බලන්න බැලුවර පස්සේ අඩුපාඩු තියෙනවනම් මොන හරි හදා ගන්න පුළුවන් හරි දැන් ඔන්න ආරම්භක ශේෂය දාන්නේ කොහොමයි දැන් ශේෂය ඊගේ කියලා 10000 මෙතන දැම්මා බැලන්ස් බ්‍රෝට් ෆෝවර්ඩ් කියලා 10000 මෙතන දැන් මේ ඉතුරු ටිකෙන් මම පුතාලට මම පැහැදිලිව කිව්වා මේ ඉතුරු කාරණා පහෙන් දෙකක් මේකට යන්නේ නැහැ හොඳට අහගන්න මම මේ චුට්ටක් වෙලා දුන්නා ඕගලන්ට මේ රූල් ගහ ගන්නත් උන්සත් දෙකක් මේකට යන්නේ
කවුද යන්නේ දෙන්න? tempat කරලා නමුත් නිෂ්කාශය නොවු චෙක් නිකුත් කරලා නමුත් ඒත්පත් නොවු චෙක් යන්නේ නැහැ. ඒ දෙන්න හැර අනිත් ඔක්කොම යනවා. එහෙනම් මේකේ 2යි 4යි යන්නේ. අනිත් 3 දෙනාම යනවා. කවුද මේ අනිත් 3 දෙනා? බැංකු ගිණුම ඇතුළත් දෙවිච්ච ණය ගැති ප්‍රේෂණ. ව්‍යාපාරිකයන් බැංකුව ගෙවූ ණය වාරික. බැංකුව අය කළ බැංකු ගාස්තු. ඔන්න ඔය 3 යනවා. හොඳට අහගන්න මයි පුතාලා. ඒ 3 මම දාන්නේ කොහොමද? ඒ 3 දානකොට මගේ බැංකුවේ තැම්පතු වැඩි වෙන දේවල් මම මේකට හර කරලා අඩුවන දේවල් බැර කර. මගේ බැංක එකේ amount එක increase වෙනවා ඒවා මම මේකට debit කරලා decrease වෙන ඒවා ටික credit කරනවා. දැන් debtor කෙනෙක් ණය ගැතියෙක් මගේ account එකට තැම්පත් කරාම වැඩි වෙනවනේ. ඒ වැඩි වෙන ඒවා පුතේ මම මොකද කරන්නේ මේකට හර කර. debit කර. මං වෙනුවෙන් බැංකුව මගේ account එකෙන් ගෙව්වම මගේ account එකේ සල්ලි අඩු වෙනවා tempatu අඩු වෙනවා ඒක මම මේකට බැල කරනවා අපි මේකට ගත්තු ක්‍රෙඩිට් කරනවා කියලා කියනවා right එහෙනම් ඔන්න ඔබ බලන්න මෙතන අපිට පෙන්වන දේවල් ටික මොනවද කියලා හරි ඔන්න පුතාලට බෑදී මෙතන පෙන්නනවා එක බැංකු ගිණුමේ ඇතුළත් තෝ ණයගැති ප්‍රේෂණ රුපියල් 8000ක් පෙන්වනවා ණයගැති ප්‍රේෂණ නායකිත ප්‍රේෂණ කියන්නේ මොකද්ද? නායකිතේ බැංකුවට තැන්පතු දාලා. අපිට සල්ලි ගෙවන්න ඕනේ අපේ නායකිතේ account එකට සල්ලි දාන්න. වැඩි වෙනව නේද? හර වෙනව. හර කරන්ද මම පුතාලා මෙන්න මෙතන මෙහෙම දාලා. කොහොම? නායකිත ප්‍රේෂණ දාන්න පුතාලා. एक इंग्लिश मीडियम दारुंगे गाने पेनो डायरेक्ट रेमिटेंस ऑफ 3000 टू द बैंक फ्रॉम डेटर्स इन अ इंक्रीज यू नो डेबिट कराना मैं बता रहा डेटर्स क्या හරි ඔන්න ඒ ටික ගලා ඊට පස්සේ මොනවද කරන්නේ ඔන්න බා ඊළඟට පුතාලේ ගාන තිනවා අංක 2 මේකට එන්නේ නැහැ පස්සේ කියලා දෙන්න අංක 3 අංක 4 එන්නේ නැහැ 3 සහ 5 බලන්න ව්‍යාපාරිකයන් බැංකුවකෙව ණය වාරික ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට කියනවා the loan installment paid by the bank as standing order 2000 අපි බැංකුවට කිව්වා මගේ account එකෙන් මම ගත්ත ලෝන් එකක් මේ ලෝන් එකේ වාරිකය ගෙවලා දාන්න කියලා මම කියනවා බැංකුවට මම බැංකුවට කිව්වම බැංකුව මගේ account එකෙන් අඩු කර අඩු කළා ගෙවනවා ඒතර මගේ account එකේ අඩු වෙනවා නේද ලෝන් ඉන්ස්ටෝල්මන්ට් ඕවට කියනවා පුතාලා ස්ථාවර නියෝග කියන්නේ මොකද්ද මම බැංකුවට කියනවා පුතාලා මං වෙනුවෙන් මෙන්න මේ ටික ගෙවන්න කියලා හැම මාසෙකම මෙන්න මේ දවසේ මං වෙනුවෙන් මේ ටික ගෙවන්න කියලා මම බැංකුවට කිව්වා බැංකුව ගෙවනවා ගෙවුවම මගේ account එකේ තැන්පතු අඩු වෙනවා මොනවාද මම මේ විදිහට ගෙවන්නේ බා ණයක් ගත්තොත් ණය වාරිකය loan installment රක්ෂණ වාරිකය insurance installment අපි කුලියට නම් ඉන්නේ ඒ rent එක ගෙවල් කුලි අපි බැංකුවට කියනවා ගෙවන්න කියලා බැංකුව ගෙවනවා එතකොට account එකේ තැන්පතු අඩු වෙනවා නේ පුතේ අඩු වෙන ඔක්කොම මොකද මම මේ කරන්නේ මේකට බැල කරනවා අපි ඉංග්‍රීසි කියනවා credit කරනවා කියන දැන් ඔබට පේනවා මෙතන අපිට ගාන පෙන්නලා දෙනවා පුතාලා ව්‍යාපාරිකයන් බැංකුවගේ ණය වාරික 2000 අඩු වෙනවා පුතාලා බැර කරන්න ණය වාරික 2000 loan installment ඊට පස්සේ අන්තිමේක පුතාලාට මේකේ පේනව නේද සිංහලෙන් කියලා තියෙනවා බැංකු ගාස්තු කියද පුතාලා කියලා දෙන බැංකු ගාස්තු කියලා රුපියල්
දාහක් තියෙනවා. පස්සේ නේ ඉංග්‍රීසි මීඩියම් දරුවන් තියෙනවා බෑන්ක් චාර්ජස් 1000. මොකද බැංකු ගාස් කියන්නේ. පුතාලා දැන් සේවිංස් account එකක් ඉදිරි කිරීමේ ගිණුම තියෙන කෙනෙක්ට බැංකු ඉන්ට්‍රස්ට් එකක් දෙනවා. හැබැයි චෙක් සලින් ට්‍රාන්සැක්ෂන් කරන කරන්ට් account එකක් තියෙන කෙනෙක්ට බැංක් එක ඉන්ට්‍රස්ට් එකක් දෙන්නේ නැහැ. බැංක් එක යාගෙන් ගාණක් අඩු කරනවා, චාර්ජ් කරනවා. මේ චාර්ජ් කරන amount එකට අපි කියනවා බැංක් charges. අපිට චෙක් බුක් එක බැංක් එකෙන් හම්බෙන්නේ. චෙක් බුක් එක අතට දෙනකොට නිකන් තමයි හම්බෙන්නේ. හැබැයි end of the month මේ චෙක් බුක් එකෙන් චෙක් පොතට අපෙන් ගාණක් කපනවා. ඒ කපන ගාස්තුව අපි සිංහලෙන් කියනවා පුතාලා චෙක් පොත් ගාස්තුව. ඉංග්‍රීසියෙන් කියනවා චෙක් බුක් charges. ඒතර මේ බැංක් charges, චෙක් බුක් charges මේවා ගත්තම account එකේ තැන්පතු අඩු වෙනව නේද? මම දැන් මේ අද දවසම මොකද්ද කිව්වේ? බැංකුවේ තැන්පතු වැඩි වෙන ඒවා හර කරනවා. බැංකුවේ තැන්පතු අඩු වෙන ඒවා බැර කරනවා. බැංක් money increasing, debit decreasing credit. බැංක් charges නිසා account එකේ තැන්පතු එක මොකද්ද වෙන්නේ? අඩු වෙනව නේ. අඩු වෙනව නම් මොකද කරන්නේ? බැර සිංහලෙන් බැර කරනවා ඉංග්‍රීසියෙන් credit කර. ඒක වරු වැඩේ නේ. හරි. එහෙනම් දාන්න පුතාලා මෙතනද බැංකු ගාස්තු තා බැංක් charges බාන ඔච්චරයි. ඉතින් මේ වැඩ කරගෙන යනකොට ඉතින් මේ පාරවල් වල තින් චූම් පාන් එව මෙව යනවා ඒවා ගැන ඉතින් අපි කියාට කියනවා සංචාරක සිල්ලර වෙලඳ දුක මොබයිල් රීටේලර්ස් දැන් වැඩේ ඉවරයි. account එක බැලන්ස් කරන් තියෙන්නේ, සමාන කරන් තියෙන්නේ. බයිබල් දානවා කොහොම කරන්න මේ account එකේ හරපැත්ත වැඩි නම් වෙනසෙන් නොතින බැරපැත්ත මේ 18 යටින් රූලක් තියෙන එකතු පාන ඉඳන් 18 රූලක් තියෙන දෙකටම තුවන ඉඳන් මේ පැත්තේ 18 රූල විදිහට ගිහුවා නිකුත්වා. හරිනේ. ලස්සන හදමු 18 රූල විදිහට එකතු ගන්න ඉන්නේ. මාත්‍යක හදන්න ඉස්සර වෙන්න එපා, කවුරුත් පහු වෙන්න එපා. විශේෂයෙන් කොහොම නමුත් මේක හදලා ඉවරලා මේ වීඩියෝ එක ආපහු බැලුවම ඔයාලට තවදුරටත් අවබෝධය ගන්න පුළුවන්. හරපැත්ත වැඩි නේද? බැංක account එක debit කරා, total කරා. මේ පැත්ත ගත්ත 18000යි. මේ පැත්තට දැම්ම 18000යි. දැන් මේකෙන් 18000යි. 18000යි. ගන්න වෙනස සිංහලෙන් කියනවා ශේෂය පාගේ එකතු වෙන පස්සේ කියනවා ශේෂය ඊගේ මෙතන ලියනවා බැලන්ස් සීඩි බැලන්ස් බ්‍රෝඩ් ෆෝ balance carried down balance brought ශේෂය පාගේ ශේෂය හරි මම පුතාලා මේ පැත්ත වැඩි 18000යි මේ පැත්ත ගේච්ච 18000යි මේ පැත්ත 18000ක් වෙන තව කොච්චර මදිද බලන්න දැන්ට දිනව 3000 18000ක් වෙන්න තව කීයක්ද මදි දැන් බාලස් මෙතන පාල්ස්දා හරි
මෙතනත් එහෙමනේ. නාර්දාය අතර පාලුස් ගන්න. වැඩි අවසාන කරාට පස්සේ හරි පිරිසිදුයි හරි ලස්සනයි මේ ස්ටේට්මන්ට් වහලා දැම්මම පුතා. අර මේක වහලා දැම්මම මේක හරි ලේසි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්නේ adjusted bank account එක අපි හදලා ඉවරයි. දැන් අපි හදන්නේ මොකද්ද? bank reconciliation statement දෙවෙනි එක. අර අපි මේකට දාපු නැති දෙන්න මතකද? මේකට. කවුද? තැන්පත් කළාමු නිෂ්කාශන වූ චෙක් නිකුත් කළාමු ගේතුපත් වූ චෙක්. අපි මෙතන කිව්වා deposited but unrealized check issued but not presented checks. දැන් මම ඒ ටික දානවා. මම ගන්නවා. ඔබ නම ලියන්න page 3ක් තියලා අපි වார்த்தාවක් අඳිනවා පුතාලා පල්ලෑර සාමාන්‍යයෙන් රූල් 8ක් තියෙනවා. රූල් 8ක් තියෙන වார்த்தාවක් ගන්න. right මේ වார்த்தාව අනිවාර්යයෙන්ම නම ලියන්න ඕනේ පේලි තුනට ලස්සනට පෙළට පිළිවෙලට මොකද මම මේකේ නම ලියන්නේ මම දානවා මේකේ නම මම පුතාලා බලා ගන්න මේ මොකද්ද ශනිල් බිස්නස් එක 2021 ජූලි හරි දිනව මම නම පේලි තුනේ ලියනවා බලන්න පොඩ්ඩක් ශනිල්ගේ ව්‍යාපාරය ජුලි මාසය සඳහා බැංකු සැසඳු පත්‍ර රුපියල් ඉංග්‍රීසිෙන් ලියනවා ගන්න සිංහල කට්ටිය ඔය දෙන්න ඉංග්‍රීසිෙන් අපි ලියනවා බිස්නස් ඔෆ් Shanil Bank statement for the month of July 2021. Right. Gunner rule attack එක ගාලා ගන්න. මගේ රෙන්නේ නැහැ. rule attack වෙන ගන්න. ඉවරද? අසන්න ගන්න.
දැන් අපි කොහොමද කරන්නේ? පරිස්සම් බලන්න. මෙන්න මේ ආන්සර් කියන්නේ මම පුතේ පටන් ගන්න. මේ කියන්නේ. මේ උත්තරේට අපි කියනවා සංශෝධිත බැංකු ශේෂය. ඉංග්‍රීසියෙන් කියනවා adjusted bank account. Bank balance. බලන් ඉන්න පුතාලා. මෙන්න මේ උත්තරේ සංශෝධිත බැංකු ශේෂය කියන පිළිතුර දානවා දෙවනි තීරුවට 15. මෙතන දානවා මං adjusted bank balance මේ amount එක දානවා second column එක ගන්න. අපාර මීඩියම් දෙකකින් උගන්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඉතින් මේක අපේ ස්පෙෂල් වැඩක් නේ. සංශෝධිත බැංකු ශේෂය adjusted bank balance. හරි දඩ බලා ගන්න මේ ගානේ ඉවර වෙනකම් මේ ඉන්න WhatsApp වලින් දානවා සින්දු දාන්න ඉතින් සින්දුවක් කියන්න පුළුවන් සින්දුවක් කියව ගම කොපිරයිටින් කේස් එකකට සෙට් වෙනවා ඒක නෑ හරි දැන් මෙන්න ඉතින් හොඳට අහගෙන ඊළඟ දේ මේකට අපි දානවා අර මේ වාර්තා වලට දාපු නැති දෙන්න කවුද සිංහලෙන් කියනවා තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවුචෙක් නිකුත් කළ නමුත් ගේම් ත්‍රිපත් නොවුච මගින් අපි මෙතනද කියනවා deposited but unrealized check issued but not presented checks ඔය දෙකෙන් එක්කෙනෙක්ව එකතු වෙලා එක්කෙනෙක්ව අඩු වෙන එක්කෙනෙක්ව ඇඩ් වෙලා අනිත් එක්කෙනාව less වෙන මම පුතාල හොඳට මතක තියාගන්න හොඳට මතක තියා. කඩත් වෙනස් වෙන්න කරගන්න එපා. සාමාන්‍ය පෙළ මට්ටමකට මේක වෙනස් වෙන්නේ. ඇඩ්වාන්ස්ඩ් වලදී පොඩි පොඩි වෙනස් වීම් තියෙනවා. සාමාන්‍ය පෙළ ඉවර වෙනකන් ඔබ හැමදාමත් එකතු කරන්නේ. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. අඩු කරන්නේ තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. මෙතනදී අපි කියනවා එකතු කරන්නේ issued but not presented check මේක less වෙන්නේ deposited but unrealized check තේරෙන්නේ කියන්නේ දෙක එහෙනම් කවද එකතු වෙන්නේ නිකුත් කළාම ගේතපත් නොවෙයි ඒතරදී අපි කියනවා මොකද්ද issued but not presented check right මම පුතාලගේ ගාණි අපි ගත්තොත් අපිට පේනවා මේ විදියට not presented check එක බාන පුතාලගේ අතේ ඩියුට් එක ඇතියයි මම මේක ඩියුට් එක නිතර ෂෙයා කරන්න ගියොත් අමාරුයි රයිට් ඕක තියෙන අංක 4 දිනවා නිකුත් කළම ගේත්පත් නොවෙච්ච 9500 මම දානවා එකතු කරා මම දානවා මෙන්න බලන්න මම දිනනවා එකතු බලන් ඉන්න පුතාල පොඩ්ඩක් එකතු කෙටියෙන් දිනනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවෙච්ච නිකුත් කළාම ගේතපත් නොවුච්ච තියෙන පුතාල නිකුත් කළාම ගේතපත් නොවුච්ච කියලා ගානේ 9500යි පළවෙනි තීරුවට දාන්න ෆස්ට් කොලම් එක දැන් එකතු කළා කියලා දාන්න නිකුත් කළාම ගේතපත් නොවුච්ච 1500 මෙතන කට්ටිය යන්නේ ඇඩ් ඒකවල කෙටියෙන් ලියන්න පුළුවන් not presented check not අතර කට්ටිය ලියන්න නිකුත් කළා ගේද පරණ ඕෂෙක් මෙතන කට්ටිය ලියන්න not presented not presented checks කියලා 9500 first column එක දාන්න 9500 මේර මෙහෙම ගන්න දිගටම මේරන් දිගටම ගන්න මෙහෙමයි පුතාලා
9500 ආපහු මෙතනටත් දාන්න තාලමයත් එක්ක එකතු කරන්න. මම කියනකම් ඉරි ගහන්න එපා ඔයගොල්ලෝ. මම කියනකම් පුතාලා ඉරි ගහන්න එපා 24500. මෙතනට 9500 ආවා 24500. අම්බඩ අයින් වෙනනම් නැත්තම් පුතාලාට පේන්නේ නැති ප්‍රශ්නයක් දෙන්න පුළුවන් නිසා. දැන් මේ ටෝටල් එකෙන් අපි අඩු කරනවා කාවද? මේකෙන් අපි අඩු කරනවා පුතාලා. දැන් මෙතන ඇඩ් වුණා not percentage. නිකුත් කළාගේ පත් නොවෙච්චි. එතකොට මේක අඩු වෙනවා අර අනිත් එක්කෙනා. කවුද අනිත් එක්කෙනා? තැම්පත් කළ නමුත් නිෂ්කාශය නොවෙච්චි. මේ ගානේ ඔය ගානේ තැම්පත් කළාම නිෂ්කාශය නොවෙච්චි කියලා පෙන්වන්න පුතාලා රුපියල් පුතාලා ගානේ තැම්පත් කළාම නිෂ්කාශය නොවෙච්චි කියලා පෙන්වන්න රුපියල් 9000. නිකුත්. ඒ උත්තර ගන්න අඩු කරන්න. අඩු මේ දාන අඩු කළා. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් කෙටි ලියන්න. තැම්පත් කළ නමුත් නිෂ්කාශන නොවූ චෙක්. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් කියලා අපිට ගාන පෙන්වනවා. අගේ රුපියල් පාන ගානේ 9000. තැම්පත් කරන නිෂ්කාශන වූ නමදා මෙතන දාලා පුතාල් ලියන්නේ මේ කට්ටිය less unrealized checks unrealized check. ෆස්ට් කොලම් සෙකන්ඩ් කොලම් එකට 9000 දැන් can answer gun 500 5 15,005 follow up answer. උත්තර ඇවිල්ලා ඉවරයි. වැඩේ කොට. ඔන්න අපිට අවශ්‍ය උත්තරය. මම පුතේ උත්තරය ආවට මේ ගානට ඕලෙවල් කරන දරුවෙක්ට ලැබෙන්නේ මතක තියාගන්න ලකුණු 4යි. මේ සමස්ත ගානට ඕලෙවල් කරන ඔබට ලැබෙන්නේ ලකුණු 4යි. තාම කලාතුරකින් ලකුණු 6ක් වෙන්න පුළුවන්. හතරෙන් තාම ලකුණු භාගයක් අපිට අහිමි. මොකද දන්නවද? මෙන්න මේ වාක්‍යයට ලකුණු කරනවා. මේ අන්තිම වචනෙට ලකුණු භාගයක් කරනවා. මොකද මේ වචන දෙන භාගය? මම කියනවා. මේ අංශ එකට කියනවා. පාරුස්කාස් වංශයේ කියන අපි දෙන උත්තරය. මොකද කියන්නේ?
දෙදස් විසිගේ ජුලි 31 බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය 2021 ජුලි 31 බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය මම මෙහෙම ලියන පොතල බලන්න ඉන්නේ 20:21 7:31 බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය ඔය ලියන්න ඕනේ ඔක 2021 7:31 බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය 2021 7:31 බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය ඉංග්‍රීසි මීඩියම් දුල පුතාල ලියනවා Bank balance as per the bank statement as at 31st July 2021. සිංහල කට්ටිය ඔක ලියලා ඉන්න ඉස්සෙල්ලා 2021 7:31 බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය මේ කට්ටිය ලියනවා Bank balance මට කවර් වෙනවා ඔයගොල්ලන්ව Bank balance as per the bank statement as at 31st July 2021 aliya bank balance as per the bank statement as at 31st වැඩේ අවසන් කළ වහලා ගන්න. ඔන්න පුතාල වැඩේ කරනවා. මම දැන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්නත් ඔයගලට. පෙනෙන දිසා ඔය සිස්ටම් එකට මේ අයට ඕනම ගානක් කරන්න පුළුවන්. සිස්ටම් එකට මේ කටියට ඕනම ගානක් කරන්න පුළුවන්. හරිනේ. ඉවරද? කට්ටිය WhatsApp එකේ ඉන්න message එවන්නේ මේක වැඩි message එවන්නේ නැහනේ. අරේ. තවිනරි හතරේ ඇදීන්නේ. ඊළඟට යන්න අපිනේ. සින්දුවක් ඕනේ නැහැ නේ අද දවසට. උඹට තේරුණා කියනවා කට්ටිය ගාන very good. හොඳයි. හරි. WhatsApp එකේ නම් message එනවා සින්දු ඕනේ කියලා සින්දුවක් ඕනේද මේ වෙලාවේ? ඈ අපි යන්නේ ඊළඟ ආණ්ඩ. ඊළඟ ආණ්ඩ අපි හදමුද? සින්දුවක් කිව්ව ගමන් මේක අර කොපි රයිටින් කේස් එකට අහුනෝ පුතාලා එකනේ වැඩි. ඒකයි වැඩි කොපි රයිටින් ප්‍රශ්නයකට සෙට් වෙනවානේ සින්දුවක් කියන්න කිව්ව.
සිින්දු ඕනි කියල දානේ වත්සැප්කට මැසේ දාන තිහෙන බලු හරි හරි එනම් බලු වඩකිනෝ කොපිලයිටං වනත් කමන් නෑති ඕගලන්ට මේ මේ ගොලන්ගේ තාසාජ සිදුවක් කියන්න රයි ොඩා හ තත්පරය වැඩේ හොදට තේර තේරුණත් එක්ක සිංදුවක් කියන්න ඕනේ කියනවානේ හරි ඕම ඉඳගෙන තප්පරයක් ඈ හරි එහෙනම් කට්ටියගේ අවශ්‍යතාවය නිසාමයි කියන්නේ හරි බලමු ඉතින් මේකත් ඉතින් අර අපේ වීඩියෝ එක කොටි මේ කොපිරයිටින් මොනාරි කේස් එකක් වෙන්න පුළුවන් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් අපි ඒ සතුටින් ඉන්නේ කරන වැඩන්නේ මේකනේ හරි මියුසික් එකකටත් එහෙම වෙනවා රයිට් එහෙනම් බලමු මේක කට්ටිය දන්නවත් එක්ක දන්න එක කවුල නැහැ බලමු අපි ඉන්නේ ඈ ලයිනි සඳරෙක් ඒ සිනාසි වේදනා සිතාරේ ඒ ගීත රාවි ඇසීවා ජීවිතේ පුරා සඳරෙක් ඒ සිනාසී වේදනා සිතාරේ ඒ ගීත රාවි ඇසීවා ජීවිතේ පුරා
கம்மி மாதம் கெலே பாசலே புராசுயா ஆமாவகிலா மாசுயா ஆவாவகி கந்து பார் சந்தரேக்கேதன சித்தாரேவா තැන්කියෝ හැමෝට කට්ටිය ඉගෙන ගන්නවා වගේම සිංදු අහන්නත් ලොකු ප්‍රියතාවයක් දක්වනවානේ ඒ නිසා තමයි මේ කිව්වේ ඉතින් එක ටිකක් අමුතු වැඩක් ඉදින්නේ ක්ලාස් එක උගන්න ගමන් සිංදුවක් කියනවා කියන එකක් නේ වැඩේ ගොඩ නේ හරි අපි එහෙනම් යන් අපේ අභ්‍යාසයේ දෙවෙනි එක ගල හදාගෙන යන්න දැන් මේ පළවෙනි එක දන්න ඔබට මේ දෙවෙනි අභ්‍යාසයේ කිසිම අවුලක් නැහැ හොඳේ කිසිම අපසට්ටයක් නැහැ බොහොම ලේසියෙන් යන්න පුළුවන් එන මාත් එක්ක කට්ටිය බලමු කොහොමද කියලා 2020 හරි නොවැම්බර් 30 දිනට යුගන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ රුපියල් 12000ක වාසි සහගත ශේෂයක් දක්වන ලැබුණා බැංකුවේ වූ බැංකු ප්‍රකාශයේ ඉදිරියට ශේෂය වෙනසක්යක් දක්වන ලැබුණා වෙනසට හේතු විමසීමේදී පහත කරුණු අනාවරණය වෙයි. බලන්න අපි මොනවද තියෙන්නේ කියලා බලන්න කට්ටිය. තැම්පත් කළ නමුත් උපලබ්ධ වින චෙක්පත් 7000යි. නිකුත් කළා ගෙදපත් නෝ චෙක්පත් 5000යි 7000යි. තවම එනවා ඔයගලන්ගේ මේ බොහොම ආදරණීය chat messages. Thank you. හරි හරි හා බැංකු ගාසු 600යි බැංකුවට ලැබුණු නායකිත වේෂන් රුපියල් 6000යි ස්ටාර් නියෝග මත අඩු කරගෙන තියෙන රක්ෂණ වාරික 5000 පාසන්දය බිල්ල ගන්න බැංකු ගිණුම සංශෝධනය කරන්නලු බැංකු සසුන් විස්තරය හදන්න කියලායි කියන්නේ රයිට් හරි එනයි ඉතින් මේ දන්න අපිට මේව නැතිං ඈ කිසි වෙනසක් නැහැ ඉස්සෙල්ලා ගානේ අපි දැක්ක දේවල් ටිකම තමයි තියෙන්නේ ඉතින් එකත් එක දැන් අදයන් යන් ඉතින් නේ ආ සංශෝ බැංකුවල රූල් 8යි බැංකු සුබතර රූල් 8යි ඉතින් අදයන් යන් ආ ගා කන්ටි අභ්‍යාස දෙක කියලා දාලා ගන්න අභ්‍යාස දෙක රූල් 8 ගානේ ගන්න සංශෝ බැංකුවම ඒ වගේම ඉස්සර සංශෝ බැංකුවම රූල් 8 ගන්න හරි ගණිත ප්‍රශ්න රටක් වෙන ගන්න මේක ඔබ නැවත නැවත බලන්න ඊට පස්සේ අපි මේ පාඩම අරගෙන මේක සර් කියලා දුන්න කොහොමද ඔය කාරණා ටික හොඳට බලන්න පුතාන්න පුළුවන් පුතාලට නිකන්
මම ඉස්සෙල්ලෙන් පොඩ්ඩක් මේ වෙනස් කරනවා විතරයි. හරි බලන්න දැන් මේකේ අමුතුවෙන් මට උදාහරණ කියලා දෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා ගානකට කපි මේක කිසි ප්‍රශ්නයක් නැහැ. උදාහරණ ගන්න පුළුවන්. දැන් මම අර පුතාලට ඕන දරුවෙක්ට මට කලින් දැන් මේක හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න පුතේ දුවෙට මට කලින් මේක අදාගෙන යන්න පුළුවන් අවුලක් නෑ. හරි මොකද වාට දෙන්න ඕනේ දැනුම දීලා ඉවරයි. හරිද? අපි කරමු. ඉවරයිනේ ඉවරයිනේ. යන් අවියන ගැම්මෙන් තමයි ඉතින් ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම ගැම්මෙන් ඉන්න බව පේනවා මේ ඇවිල්ලා තියෙන මැසේජ් දිහා බලනකොට ගැම්ම පේනවා මට උඹට ඉතින් ඔබ සාර්ථක විභාගයකට ගෙනියන්න තියෙන දැන් මේ ගියව මේ ඕලර් කරපු දරුවන් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා මේ දරුවෝ බරත ඔබයන් මට කෝල් කරනවා එන කෝල් ඔක්කොම මම කට් කරනවා හරි ඔයගලන්ට මේ වැඩේ කරලා ඉවර වෙනකම් රයිට් එහෙනම් අපි හදමුද ගන්න රයිට් බලන්න හැමෝම ඈ දැන් ඔබ අතේ තියෙන ඩියුට් එක බලන්න මම ස්ක්‍රීන් එක වැඩි ෂෙයා කරන්න යන්නේ නැහැ හොඳයි හරි ආ ස්ටාර්ට් එක බලන්න 2020 නොවැම්බර් 30 දිනට යුගාන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ 12000ක වාසාගත ශේෂයක් රයිට් මෙතනක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට යුගාන්ස් බිස්නස් හැස් අ ෆේවරබල් බැංක් account balance 12000 මයි කියන්නේ එහෙනම් ආරම්භක 12000 ගන්න පටන් ගන්න ශේෂයේ ඊගේ 12000 balance roll forward 12000 right එනම් ඉතුරු එක හදාගෙන ගියා මම ගාන චුට්ටක් වෙන්න නිතර ෂෙයා කරන්න නැහැ පැට අවුල මොකද එහෙම වුණොත් අමාරුයි ඔයගලන්ට වැඩේ කරගෙන යන්න හරි හොඳ දරුවෝ ටික පොඩි පැටව් ගෙවල්ලා අම්මා තාත්තලා ආදරය කරන ඈ ගෙවල් වලටම වෙලා ඉන්න අපේ ආදරණීය දුර පුතා දැන් මේකේ බලන්න සිංහල දරුවෝ ගත්තොත් අයන්න ආයන්න ආ චෙක්ස් දෙකක් තියෙනවා ඒ නිසා පොඩ්ඩක් කෑෆුලි වෙන්න ඕනේ මේ ගානේ ඉස්සෙල්ලට පොඩි වෙනසක් තියෙනවා tempat kalamu plug dine check panni good kala gedi parna kosa check dekak thiyena kota poda parasana baanna one passe ayanna tamai apita enne dan english medium daruwanta th ehemai 1 2 enne ne thume kotas kipayak thiyena e tika tamai enna thiyena right math ekak hada gine yan enan eh hari ona balamu කට බලන්න කියන්නේ අපිට නම්බර් 2 පළවෙනි එක ආයන්නයි ආයන්නයි 1 2 වෙන්නේ නැහැ ඊපස් බලන්න බැංකු කාසු 600ක් කියලා කියනවා හරි අඩු වෙනවා බැරතන බැංකු කාසු 600යි හැමෝම රැඳිලා ලස්සනට වැඩ කරගෙන යන්නේ බැංකු කාසු 600යි
దాన్ని బ్యాన్ చార్జెస్. సింగల్ అయితే ఆక్యుపేషన్ 6,000 అది డేటర్స్ రెమిటెన్స్ 6,000 కింద ఇల్లది వేడి వినవహారని ఉదాహరణ మీద అంటే నాయగతి ప్రయేషన్ డేటర్స్ రెమిటెన్సెస్ డేటర్స్ కెళ్ళి ఇవ్వమంటే అది డేటర్స్ కెళ్ళి ఇవ్వమంటే 6,000 తెలుగు అరే మండపతాలు ఇరవాసి స్థావర నియోగం అంతా గెలదీన రక్షణ మార్గ రూపాయలు హాయిదా రూపాయలు 1,000 కిల గీనో ఇంగ్లీష్ మీడియం దురపుతాలని నిలదీనో స్థావర నియోగం అంత బ్యాంకు అడుగరగిన దీని రక్షణ మార్గ 1,000 ఇంగ్లీష్ మీడియం దురపుతాల నిలదీనో ద ఇన్సూరెన్స్ ఇన్స్టాల్మెంట్ పేడ్ బై ద బ్యాంక్ యాజ్ అ స్టాండింగ్ ఓర్డర్ 5,000 అడుగునో అని రక్షణ వార్క్ ఇన్సూరెన్స్ ఇన్స్టాల్మెంట్ నేను ఇంకా మధ్య కెటీఎట్ తెలియ 1,000 పాప దాని ఇస్తే గాను అగేమ గన బ్యాలెన్స్ కలగా ఇస్తే గాను అగే బ్యాలెన్స్ కలగా మేము ఎంత తేమా డెబిట్ సైడ్ దగ్గర వెడి క్రెడిట్ సైడ్ దగ్గర ఊరంతా డౌన్ కదా హారద హారద హాయ్ బ్యాంక్ నుంచి హారద హాయ్ 18,000 ఒబ్బ మట ఇదిరి హదాగిన కిసి ప్రశ్న మట ఇదిరి కిసి గట్లు హరి మట ఇసిరలే హదలే పసి మమత్ గాన ఉత్తర వాళ్ళను touch again unbalance cd balance aha sorry 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 okay single english mark na ek baat sheshe bhagi sheshe yi మిత్రు బ
ബാലൻസ് ചെയ്യുക. ബാലൻസ്ഡ് വർക്ക് അതെല്ലാം ലസ്സന്റെ മേ വാഹനക്കെല്ലാം തിയാകണം ഇല്ലേട്ട് തീയണോ ഇതുകൂടെ. පුතාල ගන්න ඊට පස්සේ මම සසුම් පත්‍රේ ඕන දරුවෙක් කතානේ හදායන නිසි ප්‍රශ්නේ නැහැ. හැබැයි මේතර චූටි වෙන සත් තියෙනවා නිකුත් කළාම ගිරපත් නම් චෙක් දෙකක් උතල් තනිය හදලා කිසි ප්‍රශ්නයක් නැහැ. උල් තනිය හදලා තරවන මම කැමති මේක. යුගන්ගේ ව්‍යාපාරය. දෙවනි පේජේ කාලය අපිට එනවා විස්සයි විස්ස නොවැම්බර් බැංකු සැසඳුම් පත්‍රය. පුතේ බැංකු සසුන් පත්‍රය කියන්න පුළුවන්, ඔකට බැංකු සසුන් ප්‍රකාශය කියන්න පුළුවන්. ඒ වචන වල කිසි ගැටලුවක් නැහැ අපිට. හොඳේ රුපියල් ගන්න උත්තරේ සංශෝධිත බැංකු ශේෂය 12400 මෙහාට. දැන් මේ වීඩියෝ එක ඉවර කරලා අපි නවත්තමු ගමන්. මේක කොහොමත් පබ්ලික් පේන්න දිනවනේ මගේ account එකේ. මේක ඉවරෙච්ච ගමන්ම පුතාල මේක බ්ලොක් වෙයිද දන්නේ නැහැ. මොනේ දැයිදායක බ්ලොක් වුණාගේ මේකත් බ්ලොක් වෙයිද දන්නේ නැහැ. මොකද මේ සින්දුවක කැරකෝ එකක් භාවිතා කරපු නිසා. ඊට පස්සේ ඔවා කපන්න කොටන්න ඔවට ඉතින් සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද මේ වෙනකොට තමයි අපි ගිය සෞදා කරපු මාකටිං එකේ වීඩියෝ එක දැන් account එකේ පේන්න තියෙන්නේ දැන් තමයි. කමන්නේ නැහැ. ඒගොල්ලෝ සතුටෙන් මේක කරමන පුතාලේ. ඒක මට එච්චර ගැටලුවක් නැහැ. ඔබල සතුනේ වැඩි කර ගන්න. හරි. අනිත් කට්ටිය ගන්න business of yugan bank reconciliation statement for the month of November 2020
සංශෝධන බැංකු ශිෂ්‍යක දොස්තර හර්සිය දැම්මා. Adjusted bank balance 12,400. එතනට එකතු කරනවා. එතන add මම උදාලා කිව්වා හදාගෙන යන්න. හදාගෙන ගිහිල්ලා බලන්න මාත් එක්ක හදපු උත්තරේ හරිද කියලා. කව දෙකද කලින් වගේම නිකුත් කළම ගේපත් තෝෂයක් එකතු කරනවා තැම්පත් කළම නිෂ්කාශන තෝෂයක් අඩු වෙනවා පුතාල මේ ගානේ විශේෂත්වයක් තියෙනවා මොකද හේතුව මේ ගානේ නිකුත් කළම ගේපත් තෝෂයක් ඔබට දෙකක් පේනවා ගානේ ඒ දෙක වෙන වෙනම දාන්න රයිට් මම දානවා සිංහල කට්ටිය අපි ඉස්සලා හදලා ඉමු මේජර් නිකුත් කළ නම ගේතපත් නෝ චෙක් කියලා තියෙනවා මේකේ 5000යි 7000යි දෙකක් නිකුත් කළ නම ගේතපත් නෝ චෙක් 5000යි 7000යි දෙකක් රයිට් අපි දාගෙන යන්නේ නම් මෙහෙම එකතු කළා නිකුත් කළ නමුත් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් දෙකක් තියෙනවනේ නේ 5000යි 5000 7000 වෙනම එකතන ඉන්න චුට්ටක් වගේ ඇද වෙලා ගියානෝ ඈ බන්න එතන 12,000 24,400 අපි අඩු කරන්න less එතන දාන අඩු කළා එක්කවනේ අඩු ගන්න අඩු වෙන එක නැති පරිස්සමෙන් අඩු ගන්න පරිස්සමලා හදන්න මං කිව්වේ කිසි ගැටලුවක් නැහැ මා පොඩක් කවයනලු පුතාලා බෝඩ් එක ගන්නේ චුට්ටක් බාන පුතාලා එතකොට මේක අපිට තියෙනවා not present check ගානේ නැත්තම් තම්පත් කළාම නිෂ්කාශන check ගානේ පෙන්නනවා පුතාලා 7000 ඔය ඔබට වෙනවා ඇති තම්පත් කළාම උපලබ්ධ නෝ check කියලා කියනවා උපලබ්ධ නෝ කියන්නේ තෝකටම තමයි හොඳේ උපලබ්ධ නෝ කියන්නේ තෝකටම තමයි හොඳේ නිෂ්කාශය නෝ කියන එකට කියන තව නමක් තමයි උපලබ්ධ නෝ කියන්නේ
අර ඉංග්‍රීසි වලට නම් ළමයිද කියන්නේ ගොඩක් වෙලාට තියෙන එකම වචනේ මොනවාද? Deposited but unrealized කියන වචනේ විතරම තමයි තියෙන්නේ. Right. අපිට පෙන්නනවා එනම් පුතාර මෙතන ගාන 7000. Right. අඩු කළා. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් 7000. තැම්පත් කළම නිෂ්කාශන නොවූ චෙක් කියලා 7000. මෙතන අඩු ගන්න less unrealized checks. අඩු බල ගමු අපි. අපේ ආන්සර් එක ලස්සන්ට මෙහෙම ලස්සන්ට කව කරන්න හොඳ ආන්සර් එක හොඳ data 800. ගණන් තුනක් දීලා දිනවා ඉවර නෑ හොඳේ තාම. අපි 17400 කී කාන්සර් එකට නමක් කියනවා. අනිවාර්යයෙන්ම නම කියන්න ඕනේ. ඔතාලෝ ෆයිනල් ආන්සර් එකට නම කියන්න ඕනේ. ආන්සර් එකවට වැඩක් නැහැ. නම ලිව්වේ නැත්තම් වැඩේ අවුල් වෙනවා. හා මොකද මම පුතාල් ලියන්නේ මෙතන බලන්න. තාතේ ආන්සර් අපි නමක් කියනවා. 2000 අනිවාර්යෙන් දිනයක් එක්ක දාන්න. 20යි 20 11යි 30 දිනට බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂ ඉස්සේ සෙකොලාදී නැ ප්‍රකාශය දැක්වෙන ශේෂ හරි පුතාල මෙතන ලියනවා bank balance as per the bank statement as at 30th November 2020. කණිපන්ට බැංක් බැලන්ස් as per the bank statement as at 30th November 2020. දැන් බලන්න ඔයගොල්ලෝ මේ පාඩම කොච්චර ලස්සනට ගොඩනගා ගත්තද. දැන් පුතාලා ඉස්සරහට හදන බොහොමයක් ගන්න ඔබට මේ සිස්ටම් එකට හදන්න පුළුවන්. ඔබ නොදන්න දේවල් අඩුයි, දන්න දේවල් වැඩි.
මේකේ එකම අවස්ථාවක් තියෙනවා ඔබට ඒ තමයි අපිට ගාණේ දෙනවා මම පොඩ අයින් වෙන්න ඕනේද කියලා මම මේ බලන්න හරි විනාඩියක් දෙන්නම් කම්ප්ලීට් කරගන්න නැත්තම් හරයන්නේ විනාඩියක් දෙන්න ඔබට හරි දැන් එතකොට මම නිකන් මෙතන වැඩ ලකුණු මාත් කරොත් සාමාන්‍යයෙන් එක්සෑම් එකකට වැඩ ලකුණු දෙන සිස්ටම් එකක් ගත්තොත් ඒක ලකුණු හතරක් ලැබෙන විදි තියෙනවා ගොඩාක් වෙලාවට දැන් මේ වගේ කාණක ලකුණු හතරක් ලැබෙනකොට තව දැන් මේ මෙතනට මේකට ලකුණු භාගයක් මේකට භාගයක් මේ ආන්සර් එක ලියනකොට වචනෙට භාගයක් මෙතන මේවට භාග ගානේ හම්බ වෙනවා භාගය. මෙතන භාගය. මෙතන භාගය. මේ උත්තරේට භාගය. දැන් බා මේ භාගේ 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 මෙතන ලකුණු දෙකක්. ඒ තමයි විභාගයේ ඇත්ත යථාර්ථය. මෙතන ගත්තොත් මේ බැලන්ස් එකට භාගයයි මෙතන එකක් තිබ්බත් දෙකක් තිබ්බත් ගොඩක් වෙලාවට භාගයයි මේ කඩු වල භාගයයි මේ ආන්ස එකට වඩා මෙන්න මෙතන තමයි ලකුණු භාගය අන්න මෙතන මෙතන භාගය මෙතන මේ භාග සෙට් එක එකතු කරලා ලකුණු දෙකයි මෙතන මේ භාග හතර එකතු කරලා ලකුණු දෙකයි ඔන්න ගොඩාක් වෙලාවට ඕ ලෙවල් පේපර් 10 දරුවන්ට නම් ඊට වඩා ටිකක් ලකුණු වැඩි වෙන්න පුළුවන් 10 ඔබට මීට වඩා ලකුණු ටික වැඩි වෙන්න පුළුවන් ඕලල් කරන කට්ටියට ගොඩක් වෙලාවට ඕලල් විභාගෙ ලකුණු 4ක් වගේ තමයි මේ ගන්න ලැබෙන්නේ 4 ගත්තට හරි ලේසි මම පුතාලට මේකෙන් සෑහෙන දෙයක් මේකෙන් මං දන්න ධර්මත ඕනම ගානක් හදන්න අර මේකේ අපේ ටියුට් එකේ තව එක ගානක් ඉතුරු වෙලා තියෙනවා දැන් මෙතන තව ගානක් ඉතුරු වෙලා තියෙනවා දැන් ඒ ගාන මං දන්න ධර්මත මම දුර පුතාලට හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන ගත්තොත් මේ දැන් මේ වanı මේ ඊළඟ එක්සයිස් එක ගත්තොත් එක්සයිස් නම්බර් 3 ගත්තොත් අපි මේ 2 වලටත් වඩා ලේසි නේද 2021 ගේ මාර්තු 21 මිතුල්ගේ බැංකු විනිමය වාසාල විශේෂය 15000යි පාසනා කාරණා නිසා බැංකු ප්‍රකාශය සමග වෙනසි බැංකු අයකරු බැංකු ගාස්තු 900යි තැන්පත් කළා නිෂ්කාශන උචි 8000යි නායවාරික 4000යි නිකුත් කළා කිත් පත්නෝෂි 5000යි බැංකු කිම සංශෝධනය කරන්න බැංකු සසු පත්‍රය හත මේක ඉස්සෙල්ලා ගන්නටත් වඩා ලේසි මොකද මේකේ තියෙන්නේ තැන්පත් කළ එකයි නිකුත් කළ යරනම බැංකු ගාස්තුයි නායවාරිකයි විතරයි ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට පේනවා නේ මෙතොස් බිස්නස් හැස් අ ෆේවරබල් බැංක් account බැලන්ස් of rupees 15000 at the end of the month of July 2021 හරි however the bank statement has different balance Following reasons are identified for this difference. Bank deducted by the bank charges. Check deposit in July not realized. The loan installment and check issued in July not presented. අපි දැන් තියෙනවා තියෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ අපි බොහොම ලස්සන වැඩ කොටසක් කරගත්තා. බොහොම සතුටෙන් මේ කොටස කරගත්තා. ඉතින් මේක තව දුරටත් සතුට රැඳෙන්න මගේ දුර පුතාල හොඳට මේ වැඩ ටික බලාගන්න. මේකේ එක කොටසක් තියෙනවා තමයි බැංක් ස්ටේට්මන්ට් එකයි account එකයි දීලා අපිට ටික් දාලා හරි වැරදි දාලා හදන්න කොටසක් තියෙනවා අපි ඒ ටික දේවා එහෙනම් සතුටින් සන්තෝෂයෙන් ඉන්න බුදු සරණයි දීපිටයි හරි අපි මේ විදිහට නිතර මුණ ගැහෙනවා මේ විදිහට නිතර මුණ ගැහෙනවා මම ඔයාලට එවනවා ඔයගොල්ලෝ ඇවිල්ලා වැටික් කරගන්න එහෙනම් මං ගියා බුදු සරණයි දීපිටයි ජය වේවා